මෙතුමනි මේ සිරියාගමට ඉදිරිකරා මේ පහුගිය කාලේ මේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් මේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වැඩසටහන් අවසන් කරලා ඒක මේ වහලා තියෙනවා නිකන් ආයි ජනවාස වෙන තත්ත්වෙට ඒක විරුද්ධ කිරීමේ කාල සීමාවක් අපිට දැනගන්න ඒක විරුද්ධ කරලා දුන්නොත් මේ ගම්වාසීන්ට නේ අපට ගම්වාසීන්ට විශාල සහනයක් සේවයක් වෙනවා ඒක එකක් මේ ඔබතුමාගේ අවස් කාලයේ මේ කලන් අලිවටක් ඉදි කරගෙන ආවා ඒ අලිවටත් ඒ තත්ත්වෙටම වෙලා තනින් තන කඩා වැටිලා දැන් අභාවයට පත් වෙලා තියෙනවා ඒක අපිට ප්‍රතිසංස්කරණය කළ දෙනවා නම් මේ ගම්මාන සිරියාගම ගම්මානයට සූර්යවලයන්ට ලොකු සහනයක් වෙනවා මේ සිරියාගම ගම්මානය කේන්ද්‍ර කරගෙන ඇත්ත වශයෙන් මේක සෞඛ්‍ය මධ්‍යස්ථානයක් නෙවෙයි ඒක මධ්‍යම බෙහෙත්ශාලාවක් මධ්‍යම බෙහෙත්ශාලාවට මට රාජිත සේනාරත්න ඉවකට සෞඛ්‍ය අමාත්‍යතුමා පොරොන්දු වුණා වෛද්‍යවරයෙක් සමග නීවාසික වෛද්‍යවරයෙක් සමග මේ මධ්‍යම බෙහෙත්ශාලාව මට හදන්න කිව්වා එතුමා ඔක්කොම දෙනවා කිව්වා මේ ස්ටාෆ් එක වැඩ කරන කණ්ඩායම ඉතින් රටේ ජනතාවත් මම හිතන්නේ මේ දිස්ත්‍රික්කයේ ජනතාවත් මම හිතන්නේ වෛද්‍ය මධ්‍යස්ථාන හදන වැඩසටහන ගෙවල් හදන වැඩසටහනට විරුද්ධ වුණා විරුද්ධ වෙලා වෙනත් ආණ්ඩුව පත් කරගත්තා දැන් ඉතින් අලුත් ආණ්ඩුව පත් කරගත්ත එකේ පළ විපාක මේ තියෙනවා මම සෞඛ්‍ය අමාත්‍යංශයට ලියන්න විශේෂයෙන්ම මේ වෛද්‍ය ආයතනයේ මධ්‍යම බෙහෙත්ශාලා වෛද්‍යවරයෙකුත් සමග කාර්ය මණ්ඩලයෙකුත් සමග එක වහම විවෘත කරන්නට ඕන මේක මේ ආණ්ඩුවේ වගකීම අමාරු වැඩේ මම කරලා තියෙනවා ඒ වගේම විදුලි වැට විදුලි වැටත් අපි ආරම්භ කරා මේ වැඩ කටයුතු කරගෙන යෑම අතරමඟ මේ ආණ්ඩුව නතර කරලා තියෙනවා ඇත්තටම මේ වටින් ජනතාවත් වග කියන්නට ඕන ජනතාව කරපු වෙනස තමයි ඔය තියෙන්නේ වෛද්‍ය මධ්‍යස්ථානේ විවෘත කරන්නෙත් නැහැ ඒ වගේම විදුලි වැටත් අකර්මණ්‍ය වෙලා එයා මගේ අලුත උපන් දරුවගේ උප්පත්තියෙම බඩවැල් පෙනහල්ලේ තීම නිසා සත්කම රබාජන කළා කරාපිරිය පෙනහල්ලේ තියලා එක්තරා බර මහා පාචීර කියලා බිත්තියක් දරුවගේ හැදිලා අඩුවෙන් හැදිලා තියෙන්නේ බඩ කුහරයයි උරස් කුහරයයි වෙන් වෙන. එතරින් බඩවැල් ටික ගිහිල්ලා පෙනහල්ලේ තියලා සර උස්ම ගන්න අමාරු වෙලා ඊට පස්සේ කරාපිටි රෝහලට ඇතුළත් කරලා දැනට දවස් 23ක් වෙනවා. සල්කර්ම දෙකකට භාජනය කළා. පළවෙනි සල්කර්ම සාර්ථක වුණ නැහැ. දෙවෙනි සල්කර්ම සාර්ථක වෙලා කියලා කියනවා දැනට. පළවෙනි සල්කර්ම සාර්ථක වුණා සර්. දෙවෙනි සල්කර්මට දැන් භාජනය කළා දවස් 2යි වෙන්නේ සර්. දැන් ඊයේ තමයි දරුවට ඔන්න කිරි අර පය දෙකෙන් දෙකට කිරි දෝවල දෙන්නේ. වයසට දැන් දවස් 23 කියලා උපත්තියෙම ඉපදුන දාම තමයි මේ සිද්ධිය වුනේ සර්. ඉතින් සර් මට මෙහෙමයි සර් මට පිටින් මේ බෙහෙතක් කරන් දෙන්න වෙලා තියෙනවා සර් 8300ක් කරනවා මට දවස් 2යි සර් පුළුවා. වේල් 6යි දෙන්න පුළුවා. ඒක මම පිටින් අරන් දෙන්න මොකද හොස්පිටල් එකේ තියෙන බෙහෙත දුන්නට ප්‍රමිතියෙන් අඩුවේ කියලා. ඒකෙන් ප්‍රතිඵල අඩුවේ කිව්වා. කීයක් දෙන්න දෙනවද? 8300ක් වෙනවා සර් එක බෙහෙතකට. කීයක් එහෙම දෙන්න දෙනවද? දැනට සර් මම බෙහෙත් 6ක් දැනට දීලා ඒකට ටික තාම තීරණයක් කළා නෑ සර් කොච්චර දෙනවද කියලා. කවුද මේ දරුවගේ ડોක්ටර්? ජනත් ડોක්ටර් කියලා. එයා තමයි මේ එහේ ඒ සල්ලිකර්ම කළා තීර බාරව කරාපිටි රෝහලේ. අපිට ඕන වෙලා තියෙන්නේ ඔබතුමා පාලමක් හැදුවා සූර්යලෑනේ. පාලමෙන් භාගය හදලා තියෙන්නේ. ඉතුරු භාගෙත් අපිට හදලා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මාමට කියන්න ඕන මම පටන් ගත්තා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක පාලමක් නෙමෙයි. ඔව්. පාලම් 35ක්. ඔව්. මේ ඒ පාලම් 35න් අපි කොටසකක වැඩ ඉවර කරා. ඔව්. අනිත් ඒවයි මේ මම ජනාධිපතිවරණයෙන් අරාජයටපත් උනායි පස්සේ. ඔව්. ඔක්කොම පාලම් වල වැඩ නතර කරා. පාලම් විතරක් නෙමෙයි. ඔව්. මම මේක කියන්නම් මේ වෙලාවේ. බොහොම කලකටුදායක කාරණාවක්. ඔව්. රටේම උදා ගම්මාන වල වැඩ නතර කරලා තියෙනවා. මිනිසුන්ගේ ණය වාරික ගෙවන්නේ නැහැ. උදා ගම්මාන අවසන් කරන්නේ නැහැ. ඉතින් බරපතල ප්‍රශ්නයක්. දේශපාලනයේ මහින්ද මහත්තයට අවුරුදු කල්පයක් දැනට අවුරුදු 54ක් වෙනවා. එතකන් කෙරුවා එයිට කිසිම සිතක් ලැබුණේ නැහැ. එකම දේ තමයි නාමල් දීපු වලල්ල විතරයි. වලල්ල විතරයි. මේක තමයි වලල්ල. ඒක මං ගලවලා අදිනලා අපේ දිලිපෙල් විද්‍යාලජි මහත්තයා දීපු වලල්ල මන් දාගත්තා. තවත් ඒ පැත්ත බලන්නේවත් නැහැ.
ආදරය ගැන වැඩි වැඩියෙන් කතා කරමු. පාස්කු ප්‍රහාරය අපේ රටට සිදු වුණු මහා දෙවන්ත විනාශයක් හැටියටයි මම දකින්නේ. ඒ කාලවකවානුව තුලදී අපේ රජය තමයි බලේ හිටියේ. ඉතින් මේ අවස්ථාවේ එහි වගකීම අපි බාර ගන්න. වගකීම් වලින් අපි පැනලා යන්නේ නැහැ. ඒ වගකීම හොඳින් බාර ගන්න. හොඳින් වගකීම බාරගත්තත් මේ පාස්කු ප්‍රහාරය ගැන කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට ඕන. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වුණු ජනතාව අදටත් බලාගෙන ඉන්නවා සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න. විපතට පත් වුණු ජනතාවගේ හිතේ ලොකු කුතුහලයක් තිබෙනවා, ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව හරියාකාරව පරීක්ෂණ සිදුවෙන්නේ නැtei කියන කාරණා. ඒ මනාව කාඩිනල් තුමාගේ ප්‍රකාශන වලින් පැහැදිලිද? විපක්ෂයක් හැටියට අපිට අවශ්‍ය වන්නේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරලා ජන සමාජය තුළ ભેද බින්න වීම ඇති කරලා ජාති ભેදේ ආගම් ભેදේ අවුස්සලා රට තුළ අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇති කරන්නට නෙවෙයි. බොහොම පැහැදිලිව කියන්නට ඕන. මොකද සමගි ජන බලවේගය රටේ සියලු දෙනාම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙද වලින් තොරව රටම එක්සේසත් කරන දේශපාලන බලවේගය. අන්තවාදයේ මුල් කරගෙන, ජාතිවාදයේ ආගම්වාදයේ මුල් කරගෙන රට විනාශ කරන බලවේගයක් නෙවෙයි සමගි ජන බලවේගය. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරය ගැන අපි කතා කරන්නේ රටේ පැත්තේ ඉඳගෙන, විපතට පත් වුණු ජනතාවගේ පැත්තේ ඉඳගෙන. මොනම ආකාරයකින්වත් අපි මේ ප්‍රකාශන තුලින් ජනතාව කුපිත කරවන්නට, රට ඇතුලේ ප්‍රශ්න ඇති කරන්නට කිසිසේත්ම සූදානමක් නැහැ. එවන් බාල දේශපාලනයක් කරන්නට අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. එදත් අදත් හෙට දවසේ අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා ත්‍රස්තවාදය, ඒ වගේම කුඩුජාවාද, මේවට තදබල නීති රීති පනවන්නට ඕන. මම බොහොම පැහැදිලිවම කිව්වා ඒ තදබල නීති රීති පැමිණවීම කරන්නේ පාර්ලිමේන්තුව හරහා. එහෙම නැතුව මේ දේශපාලඥයෝ තමන්ගේ හිතුමතේට මිනිසුන්ට මරණීය දඬුවම් ලබා දෙන්නේ නැහැ. එහෙම කවුරු හරි අර්ථකථනය කරනවා නම් ඒක වැරදි. රටේ නීති පද්ධතියක් තිබෙනවා. රටේ නීති පද්ධතිය තුළ ඒ ඇතිවිය යුතු වෙනස්කම් ඇති කරලා කොහොම පැහැදිලිව ත්‍රස්තවාදයට විරුද්ධව, ඒ වගේම කුඩුජාවාරමට විරුද්ධව දැඩි දැනුවම් පමුණුවන්නට ඕන. ස්ත්‍රී දූෂණය, ළමා අපචාරවලට ඒවටත් දැඩි දැනුවම් පමුණුවන්නට ඕන. ඒ කවුරුත් මේව වැරදියට අර්ථකථනය කරන්නට හොඳ නැහැ. මම කතා කරා මරණීය දඬුවම් ගැන. මම මරණීය දඬුවම් ගැන කතා කරේ ප්‍රතිපත්තියක් හැටියට. එහෙම නැතුව මට හැකියාවක් නැහැ මරණීය දඬුවම් ලබා දෙන්න. මම අධිකරණ පද්ධතියේ සමාජිකෙක් නෙමෙයි. මම කිව්වේ එකම එක කාරණාවයි. විවිධ කට්ටිය මේවා ඉතින් විකෘති කළා රටට ප්‍රකාශ කරනවා. මම ඇහුවා ප්‍රශ්නයක්. ඇයි සිංගප්පූරුවේ ත්‍රස්තවාදයක් නැත්තේ? ඇයි සිංගප්පූරුවේ කුඩුජාවාරම නැත්තේ? මං කියනවා මේ රටේ පාලකයන්ටයි රටේම ජනතාවටයි මේ ප්‍රශ්නයට උත්තරේ මම දෙන්න අවශ්‍ය නැහැ. තමන් පොඩ්ඩක් හොයලා බලන්න. ඇයි සිංගප්පූරුවේ ත්‍රස්තවාදය නැත්තේ?
ඇයි සිංගප්පූරුවේ කුඩු ජාවාරව නැත්? ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයනකොට එතනම තියෙන අපේ රටේ ඇතිවිය යුතු විසඳුම. එහෙම නැත්නම් මොකද විකල්ප යෝජනා? ත්‍රස්තවාදී ක්‍රියාදාමයන් දියත් කරපු කුඩු ජාවාරම දියත් කරපු ඒ ප්‍රබලයෙන්ම තොටිල්ලක දාලා නලවන්නේ කියන එකද යෝජනා? රටේ ජනතාවගේ පදුමුදල් වලින් ජීවිතාන්තය දක්වා සිරගෙදරක තියලා සාත්තු සප්පායම් කිරීම රටේ ජනතාවගේ පදුමුදල් වලින් ක්‍රියාත්මක කරන්නේ කියන එකද ඔය මේ මතයට විරුද්ධව අදහස් ඉදිරිපත් කර නැත්තෝ අපිට කියන්න. ඒ නිසා කරුණා කරලා මේ වගේ වැදගත් ප්‍රශ්න පහළ මට්ටමකට ගේන්න කවුරුත් කටයුතු කරන්න හොඳ නැහැ. මේ නීති රීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තු. තනි දේශපාලඥයන්ට තනි දේශපාලන නායකයන්ට නීති හදන්න බෑ. හැබැයි මම මොනම හේතුවකටවත් බියවන්නේ නැහැ. පසුබට වෙන්නේ නැහැ. අපේ රටේ කුඩු ජාවාරමට එරෙහිව ත්‍රස්තවාදයට එරෙහිව අනිවාර්යෙන්ම සිංගප්පූරු රටේ තියෙන නීතියත් අපේ රටේ හදන්නට ඕනේ කියන එකයි මගේ අදහස. ඕනම කෙනෙකුට ඒවට විරුද්ධව කතා කරන්න පුළුවන්. අපේ රටේ කතා කිරීමේ නිදහස තියෙනවා. හැබැයි මේ අදහසට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන්නට ඉස්සෙල්ලා මට කරුණාකරලා උත්තර සපයන්න. ත්‍රස්තවාදය අවම වෙලා තියෙන්නේ මොකද සිංගප්පූරුවේ? කුඩු ජාවාරම අවම වෙලා තියෙන්නේ මොකද සිංගප්පූරුවේ? ඒ ප්‍රශ්න දෙකටම උත්තරේ තියෙනවා අපේ රටේ ප්‍රශ්නයක් විසඳුමක් ඇති. ඒ නිසා බොහොම පැහැදිලිව කියන්නට කැමතියි මේ ත්‍රස්තවාදයට එරෙහිව කුඩු ජාවාරමට එරෙහිව ස්ත්‍රී දූෂණ වලට එරෙහිව ළමා අපචාර වලට එරෙහිව අපේ තියෙනවා ශක්තිමත් ප්‍රතිපත්තිය. ඉතින් මේ ශක්තිමත් ප්‍රතිපත්තිය තිබුණයි කියලා අනික් අය කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේක තමයි අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය. මේක තමයි අපේ පක්ෂයේ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල තුළ අපේ බලාපොරොත්තුව ත්‍රස්තවාදය තුරන් වූ දේශයක්, කුඩු ජාවාරම තුරන් වූ දේශයක්, ස්ත්‍රී දූෂණ ළමා අපචාර තුරන් වූ දේශයක් නිර්මාණය කරනවා. මම නම් ඒකේ වරදක් කිසිසේත්ම දකින්නේ නැහැ. ඒ වගේම මම පැහැදිලිවම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා ජන සමාජයේ බරපතල ව්‍යාකූලත්වයක් තිබෙනවා, ලොකු කුතුහලයක් තිබෙනවා, ලොකු අවිනිශ්චිතතාවයක් තිබෙනවා. පාස්කු ප්‍රහාරයට මුල්මුණු සැබෑ අය, සැලසුම් කරපු අය, ඒ අය තාම සොයාගත්තේ නැති කියන කාරණා. මේක මේ මම හදන කතාවක් නෙවෙයි. මේක මේ රටේ ජනතාවගේ පපුවේ තියෙන දෙයක්, හදවතේ තියෙන දෙයක්. මට බොරුවට කතා හදලා රට තුල ભેද බින්නවීම ඇති කරන්නට, එහෙම කරන්නට මට වුමනාවක් නැහැ. එහෙම මොලේ අමාරුවක් මට නැහැ. නමුත් ජනතාවගේ හදවතේ තියෙන ප්‍රශ්නයයි මම මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා රජයේ වගකීමක් තමයි පැහැදිලි විනිවිද භාවෙන් යුත් ක්‍රමවේදයක් දාලා, විශේෂයෙන්ම ඒ කතෝලික ක්‍රිස්තියානි ප්‍රජාවගේ ආගමික නායකින් කාඩිනල් තුමා වැනි නායකින්, බිෂප් තුමන්ලා වැනි නායකින් ඒ පාර්ශ්වයන් එකතු කරගෙන ඒ අයට පෙන්නලා දීලා මෙන්න අපේ පරීක්ෂණ කරන විදිය, මෙන්න මේ ආකාරයෙන් විනිවිද භාවෙන් යුක්තවයි මේවා කරන්නේ කියලා ඒ අයගෙත් හිත දිනාගෙන විනිවිද භාවෙන් යුක් පරීක්ෂණයක් කරහා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා හොයා ගන්නටත් ඕන. හොයා ගන්නව පමණක් නෙවෙයි, මගේ මතය අනුව, අපේ මතය අනුව දැඩි දනුවම් සිංගප්පූරුවේ දනුවම්ම ලබා දිය යුතුමයි. ඒක තමයි අපේ අදහස. හැබැයි මේ තවත් කාරණාවක් තිබෙනවා මේ දනුවම් ලබා දීමේ. ඒ දනුවම් ලබා දීමට පෙර මම කියන වැදගත් කොන්දේසියක් තියෙනවා. ඒ කොන්දේසිය තමයි රට තුල තිබෙන අධිකරණ පද්ධතිය ඉතාමත්ම ශක්තිමත් වෙන්නට, විනිවිද භාවෙන් යුක්ත වෙන්නට,
ඒ අධිකරණ පද්ධතිය අපක්ෂපාතීව ක්‍රියාත්මක වෙන්නට සාධාරණ අධිකරණයක් වෙන්නට මෙන්න මේ කොන්දේසි තුල තමයි මම යෝජනා කරන්නේ මේ දැඩි දඬුවම් පැමිණීමේ කාර්යභාරය මම කාරුණික ඉල්ලීමක් කරනවා මම මේ කරන ප්‍රකාශයේ සමහර වාක්‍ය කෑලි කෑලි වලට වෙන් කරලා කොටස් කරලා මේ අදහස sannivedanaya කරනකොට රටට වැරදි අදහස් sannivedanaya කරන්නට සමහර අය කටයුතු කරනවා එහෙම කරන්න ඉපයි කියලා මම බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කරමින් නැවත නැවතත් රජයෙන් ඉල්ලීමක් කරනවා ජනතාව තුල තිබෙන මේ අවිශ්වාසය මේ සැකසහිත භාවය පාස්කු ප්‍රහාරේ සැබෑ චූදිතයන් සොයාගන්නේ නැtei කියන ඒ ප්‍රශ්නයට රජයේ අනිවාර්යෙන් මැදිහත් වෙලා විසඳුමක් ලබා දෙන්නට ඕන ලංකාවාසී ජනතාවටත් මම පණිවිඩයක් ලබා දෙනවා කරුණා කරලා මේ පාස්කු ප්‍රශ්නය මත ජාති ભેද ආගම් ભેද වෙනත් ભેද ඇති කරගන්නට එපා මේක ජාතියක් ආගමක් එක්ක තියෙන සටනක් නෙවෙයි මේක අන්තවාදයක් ත්‍රස්තවාදයක් එක්ක තියෙන සටනක් ආගම් ගාව ගන්න එන්නේපා ජාතීන් ගාව ගන්න එන්නේපා ජාතීන් අතර ආගම් අතර අසමගිය ඇති කරන්නට එපා හොඳට මතක තියාගන්න අසමගිය දීර්ඝ කාලින හේතුවක් බවට පත් වෙනවා ජන සමාජය තුල විවිධ තර්ජනාත්මක ප්‍රහාරාත්මක දේවල් නිර්මාණය වන ඒ වගේම මම ඔබතුමාලාට කියන්න කැමතියි බොහොම කනගාටුයි මේ හම්බන්තොට දිස්ත්‍රික්කය අද වන විනාශය වන සංහාරය කැලෑ ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වෙන බල ප්‍රදේශයක් බවට පත් වෙනවා බොහොම කනගාටුයි මේ අපි ඉදිරියේ ඉන්න කුඩා දූදරුවා මේ දූදරුවන්ට අපි හැමෝම දායාද කරන්නට ඕන පරිසර සංවේදී පරිසර ආරක්ෂිත සබා දහම සුරැකුණු වනජීවීන් වෘක්ෂලතා ආරක්ෂාවන පරිසර හිතකාමී මාතෘභූමි එනිසා විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා අපේ ජනාධිපතිතුමාගෙන් ඒ වගේම රජයෙන් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙන මේ කැලෑ පාලුව එහෙමත් නැත්නම් වන සංහාරය එහෙමත් නැත්නම් ගස් කපන ත්‍රස්තවාදය වහාම වළක්වන්නට කටයුතු කරන්න අද කවුරුත් අහල නැති පුද්ගලින් එක එක හොරෝප්පු හදාගෙන අක්කර 200-300 අයිති කරගෙන කැලෑ කපන ව්‍යායාමයන් ක්‍රියාත්මක කරන ඒව වහාම නවත්තන්න කටයුතු කරන්නට අපි පිළිගන්නවා හේන් ගොවියගේ පාරම්පරික ගොවිදිම් ටික ආරක්ෂා කරන්නට ඕනේ කියන කාරණා අපි ස්ථාවරේ ඉන්නවා අපි මේ කතා කරන්නේ සාමාන්‍ය හේන් ගොවිය ගැන නෙවෙයි සාමාන්‍ය හේන් ගොවියා අලුත් කැලෑ කපලා වන සංහාරයක් ක්‍රියාත්මක කරන්නේ අපි මේ කතා කරන්නේ රටේ විවිධ බල ප්‍රදේශවල එන පෝසතුන් නැවිලා අක්කර 200-300 වනාන්තර විනාශ කරන ඒ මහා පහත් ව්‍යාපෘතිය කනගාටුයි කියන්න අද හම්බන්තොට දිස්ත්‍රික්කෙත් ප්‍රබලවම තිබෙන ඒ විතරක් නෙවෙයි හිතන් සිංහරාජේ ඕටන් තන්න සෝමාවති විල්පත්තුව මේවා අපි අපේ මතු පරපර වෙනුවෙන් ආරක්ෂා කරගත යුතුයි නේද ආන විලුන්දා ඒ වගේම අපි මේ කතා කරන තැනට ආසන්නව තැනක් තියෙනවා රම්සා ප්‍රතිපත්තිය තුලින් ආරක්ෂාව ලබන බූන්දල ඒ සංවේදී පරිසර පද්ධතිය මේ අපි රැක ගන්නට ඕන මේ අපි ආරක්ෂා කරන්නට ඕන මේ වෙට්ලන්ඩ්ස් එහෙමත් නැත්නම් තෙත්බිම් රැක ගැනීම අපේ වගකීම අපේ යුතුයකම ඒ නිසා විශේෂණ රජයෙන් ඉල්ලීමක් කරනවා මේ රටේ ක්‍රියාත්මක කරන මේ කැලෑ සෝදා පාළුව වන විනාශය වන සංහාරය කැලෑ ත්‍රස්තවාදය
වහාම නතර කරන්නට ඉක්මන් පියවර ගන්නයි කියලා මම මේ අවස්ථාවේ